ආයුබෝවන් මම ජෝතිර්වේදී KU සරච්චන්ද්‍ර අපගේ Facebook ප්‍රොෆයිල් සහ සියලුම පේජ් තහනමට ලක් වී ඇති බැවින් මේ කාලයේ වන විට ඉදිරියේ මාසයක් පමණ කාලයක් ඇතුළතම තහනම පවතින බැවින් අප විසින් ඔබ වෙත සපයන ලබන සේවාවන් වල යම් අඩුපාඩුවක් සිදු විය හැකි බැවින් ඒ පිළිබඳ සමාවන්න. අද ක්‍රිස්තු වර්ෂ 2022 ඔක්තෝබර් මාසේ 14 වෙනි සිකුරාදා. ඉර උදාව උදේ 5:54ට ඉර බැසීම සවස 5:54ට. රාහු කාලය අද උදේ 10:27 සිට දවල් 11:55 දක්වා වේ. සුබ දිශාව උතුර, මරුසිඥ දිශාව ගිනිකොළ, දවසේ වර්ණය සුදු පැහැය. මේෂ ලග්නය ලග්නාධිපති කුජ ග්‍රහයා දෙවැන්නේද දිනාධිපති සිකුරු හයවැන්නේද ගමන් කරන අද දිනේ ඔබට සාමාන්‍යයෙන් බාධක සහිත දිනයක් වනු ඇත. විශේෂයෙන්ම දිනාධිපතියා හයවැන්නේ ගමන් කරන නිසා තමා සමග සිටින මිතුරන් සමාගින් අමනාප වීමට හෝ දුරස් වීමට ඉඩකඩ ඇති කරයි. මූලික අධ්‍යාපන කටයුතු වලට පවා බාධා ඇති කරමින් උසස් අධ්‍යාපනයේද තරමක බාධා ඇති කරයි. රැකියා කටයුතු වල නම් සාමාන්‍ය තත්ත්වයක් පවතී. අලුත් රැකියා ලැබීම් වැනි දේවල් වලට තරමක බාධක පවතින දිනයකි. කිසිවිටත් ව්‍යාපාරිකයින්ට නම් අද දිනේද එතරම්ම සුබදායක නැත. ගමන් බිමන් කාර්ය බහුලත්වය අධික වන අතර හවුලේ කරන වැඩ කටයුතු වලට බාධක ඇති කරයි. ධනය තැන්පත් කර ගැනීමට ඉතිරි කර ගැනීමට බාධා ඇති කෙරේ. වෘෂභ ලග්නයේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා දිනාධිපති ආද වී පස්වැන්නේ ගමන් කිරීම තර්මක යහපත්ක් වේකි. තම බලාපොරොත්තු වරමු සාර්ථක වේ. සැලසුම් කළ කටයුතු ඒ අයුරින්ම සිද්ධ කර ගැනීමට බොහෝ දුරට ඉඩකඩ ලැබේ. මූලික අධ්‍යාපනයේද උසස් අධ්‍යාපනයේද තර්මක ඉඩකඩ ලැබෙන යහපත් දිනයකි. රැකියා කටයුතු වල තර්මක බාධා පවතින අතර රැකියාවල දියුණුවේ අඩු ස්වභාවයක්ද පවතී. රැකියා බලාපොරොත්තු අයට පවා අද දින එතරම්ම සුබදායක නැත. ස්වයන් රැකියාවල ව්‍යාපාරවල නියැලී සිටින්නන්ට තර්මක වාසිදායක තත්ත්වයක් පවතී. ලක්නේ ගමන් කරන කුජ සඳු ග්‍රහයන් නිසා තරමක් දුරට කෝපවන ගතියක්ද පෙන්වුම් කරයි. හැගීම් ඇවිස්සෙනාරීන් කටයුතු කිරීම ඔබට තරමක් අයහපත් ප්‍රතිඵල ඇති කිරීමට හේතු වනු ඇත. මිතුරු ලග්නය ලග්නාධිපති බුධ ග්‍රහයා දිනාධිපතියා සමග හතරවැන්නේ ගමන් කරන අද දිනේ ඔබට ගෙදර දුරේ කටයුතු වලට වැඩි වේලාවක් වැය කරන්න සිදු වේ. තමාගේ ගෞරවයේ කීර්තිය වැඩි වන දිනයක් වනු ඇත. අන් අයගෙන් පමණක් නොව පිටස්තර අයගෙන් පවා ප්‍රශංසාවන් අසන්නට ලැබේ. අධ්‍යාපනික අංශවලට තරමක බාධා අද දිනේ පොදුවේ ඇති වනු ඇත. රැකියා කටයුතු වලට තරමක් යහපත් ව්‍යාපාරිකයින්ට අද තරමක් වාසිදායක දිනයකි. අලුත් වැඩ ආරම්භයට ඉතාමත් යහපත්. විශේෂයෙන්ම ජලාශ්‍රිත ව්‍යාපාර වලට දීවර කර්මාන්තය වැනි දේවල් වලට අද දිනේ තරමක් බාධක ඇති කරයි. කෙසේ වෙතත් ඔබට අද දිනේ ධනෙ ඉතිරි කර ගැනීමට තැන්පත් කර ගැනීමට සුළුවෙන් හෝ ඉඩකඩක් ලැබෙනු ඇත. කටක ලග්නේ ලග්නාධිපති සඳු ග්‍රහයා 11 වැන්නේද දිනාධිපති සිකුරු 3 වැන්නේද ගමන් කරන අද දිනේ තරමක් යහපත් වන්නේ සමාජමය කටයුතු වලටය. මිතුරන් සමග විනෝද වීමට හෝ මිතුරන් සමග අල්ලාප සල්ලාපයේ දීවටද ඉඩකඩ ඇති කරයි. කලාත්මක නිර්මාණශීලී හැකියාවන් දක්ෂතාවයන් නැති අයට ඒවායින් ප්‍රයෝජන ගැනීමට ඉඩකඩ ලැබේ. මූලික අධ්‍යාපනයට තරමක් බාධා ඇති කරන අද දිනේ උසස් අධ්‍යාපන කටයුතු සර්මක සාර්ථක වේ. රැකියා කටයුතු වලදී තරම කාර්ය බහුලත්වයක් ඇති කරන අතර ගමන් හෝ ඇවිදිරි වැඩිවීමට ඉඩකඩ ඇති කරයි. කිසිවිටත් ව්‍යාපාරිකයින්ට අද තරමක් යහපත් වේ. විනෝදාත්මක ව්‍යාපාර කරන අයට සංචාරක සේවාව, ප්‍රවාහන ශාස්ත්‍රය, එසේම කේටරින් සර්විස් වැනි ව්‍යාපාර කරන අයට අද දිනේ තරමක් යහපත්. සිංහ ලග්නය ලග්නාධිපති රවි ග්‍රහයා දිනාධිපතියාද සමග දෙවැන්නේ ගමන් කරන අද දිනේ තරමක් වාසිදායක දිනයකි. තම බලාපොරොත්තු සාර්ථක කරයි. තමාගේ උත්සාහයෙන් යම් දෙයක් හෝ ඉෂ්ට කර ගැනීමේ හැකියාවක් පවතී. මූලික අධ්‍යාපනයට තරමක බාධා ඇති කරන අතර උසස් අධ්‍යාපනයට තරමක් යහපත් වේ. රැකියා කටයුතු වලදී සාධාරණත්වය ඔබට ලැබෙනු ඇත. බොහෝ දුරට ව්‍යාපාරික කටයුතු කරන අයට අද දිනේ රැකියාවල ව්‍යාපාර කටයුතු වල නියදී මේ ස්වභාවය අනුව වැඩි වාසි ඇති කරයි. කිසිවිටත් රැකියාවක් කරන අයකට වුවද අමතර යමක් උපයා ගැනීමේ හැකියාව අද දිනේ පවතිනු ඇත. කන්‍යා ලග්නය ලග්නාධිපති බුධ සමග දිනාධිපති සිකුරු ග්‍රහයා ලග්නයේ ගමන් කිරීම ඉතාමත් හිතකර තත්ත්වයකි. වැඩ කටයුතු සාර්ථක වන දිනේ බලාපොරොත්තු අලුත් වේ. තමාගේ තත්ත්වයේ උසස් වීමක් අද දිනේ දැකිය හැක. කුමන වන්දමක තත්ත්වයේ යහපත් තත්ත්වයක් අද දිනේ ඔබටම දැකීමේ හැකියාව පවතී. මූලික අධ්‍යාපනයේ තරමක් යහපත් වන අතර උසස් අධ්‍යාපනයේද තරමක යහපත් වේ. නමුත් දුරස් අධ්‍යාපනයේ හදාරන අයට අද තරම්ම යහපත් නැත. පිටස්තර රැකියා කරන අයට රැකියා ස්ථානවල ගැටලු ඇති කරයි. මෙරට රැකියා කරන අයට තරම්ම බාධකයක් ඇති නොවේ. ආදායම් ලබන වැඩවලට තරමක් යහපත්ය.
ධනෙ ඉතිරි කර ගැනීමට තර්මක බාධා ඇති කරයි. තුලා ලක්ෂ්මී ලක්නාධිපති සිකුරු දිනාධිපති ආදවි දොළොස්වැන්නේ ගමන් කිරීම ඊතරම් මේ හපත් නැත. නමුත් පිටස්තර අයගෙන් උදව් උපකාර ලැබීමේ හැකියාවක් පවතී. පිටස්තර රටවල ජීවත් වන අයටද තර්මක යහපත්ය. නීතිමය ගැටලු වැනි දේවල් වලින් බේරී සිටින්නට බොහෝ දුරට හැකියාවක් ලැබෙන අද දිනේ තර්මක දුරට තමගේ නිදහස ඇති කර ගැනීමට ක්‍රියා කරයි. මූලික අධ්‍යාපනයට තර්මක බාධා එදින අද දිනේ උසස් අධ්‍යාපනයට තර්මක ඉඩකඩ ඇති කරයි. රැකියා කටයුතු වලදී තර්මක වාසිදායක තත්වයකට පත් කරයි. ව්‍යාපාරිකයින්ට අද දිනේ තර්මක සුබදායක දිනයකි. අලුත් වැඩ ආරම්භයට පවා යහපත් දිනයකි. කුච්චික ලක්ෂ්මී ලක්නාධිපති කුජ ග්‍රහයා හත්වැන්නේ ගමන් කරන අතර දිනාධිපති සිකුරු 11වැන්නේ ගමන් කරයි. ඔබට අද හවුලේ වැඩවලින් වාසය ඇති කරයි. යහළු මිතුරන් සමගද කාලය ගත කිරීමට ඉඩකඩ ලැබේ. නමුත් ඒ වෙනුවෙන් මුදල් හදලා ආදී වියදම් වීමට ඉඩකඩ ඇත. විවාහ අපේක්ෂකයින්ට ප්‍රේමවන්තයින්ට අද දිනේ තම කටයුතු සාර්ථක කරගත හැකි දිනයක් වනු ඇත. තමගේ හැකියාව දක්ෂතාවය අනුව දියුණු වෙ හැකි තත්ත්වයක් අද දිනේ පවතී. මූලික අධ්‍යාපන අංශවල නියැලෙන්නන්ට තරමක් යහපත් වූවත් උසස් අධ්‍යාපනයට තරමක් බාධකද එල්ල කරයි. රැකියා කටයුතු වලදී තමාට ප්‍රමුඛත්වයක් කැපී වෙන තත්ත්වයක් ලැබී ව්‍යාපාරිකයින්ටද අද දිනේ වාසිදායකයි. දනු ලක්ෂ්මී ලක්නාධිපති ගුරු ගහයා හතරවැන්නේද දිනාධිපති සිකුරු දහවැන්නේද ගමන් කරන අද දිනේ ඔබට රැකියාවේ කටයුතු සහ ගෙදර දොරේ කටයුතු සමසමව හෝ සමබරව පවත්වාගෙන යා හැකි තත්ත්වයක් පවතී. මූලික අධ්‍යාපනයේ තර්මක යහපත් අද දිනේ උසස් අධ්‍යාපනයේද ඉඩකඩ ලැබේ. විදේශ අධ්‍යාපන අංශයන් නිරලිය සිටින්නන්ට ඒ විදේශ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකි තත්ත්වයක් පවතී. රැකියාව රාජ්‍ය අංශයක නම් වඩාත් යහපත් වන අතර පුද්ගලික අංශයක නම් ඊතරම්ම යහපත් නොවේ. ව්‍යාපාරිකයින්ට අද දිනේ ඊතරම්ම සුබදායක නැත. තර්මක දුරට ලැබීම් අඩු කරන දිනයක් වනු ඇත. මකර ලක්ෂ්මී ලක්නාධිපති සිරසුල් ගහයා ලක්ෂ්මීද දිනාධිපති සිකුරු නවයන්නේද ගමන් කරන අද දින ඔබට සුබදායක වාසනාවන්ත දිනෙකි. බලාපොරොත්තු වන අරමුණු සාර්ථක කරන අතර අනාගතය සඳහා සැලසුම් සකස් කෙරේ. කිසියම් අන්දමක තත්ත්වයේ උසස් වීමක් අද දිනේ තුල ඇති වනු ඇත. මූලික අධ්‍යාපනයට මෙන්ම උසස් අධ්‍යාපනයට ඉඩකඩ ලැබේ. රැකියා කටයුතු වල නම් ඊතරම්ම දියුණුවක් අද දිනේ දක්නට නොමැත. රැකියාවේ සාමාන්‍ය ස්වභාවය දුර්වල මට්ටමක පැවති හැකි තත්ත්වයක් වීමයි. ආදායම් ලබන වැඩවල අයට ඊතරම් යහපත් නොවේ. විරුද්ධකාරයන් නැතිවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති අතර විරුද්ධකාරයන්ගේ හැසිරීමල තත්ත්වයන් හේතු කොටගෙන තමාට අවාසියක් සිදුවීමටද ඉඩකඩ ඇති කරවයි. කුම්භ ලක්ෂ්මී ලක්නාධිපති සෙනසුරු ගහයා 12වැන්නේද දිනාධිපති සිකුරු 8වැන්නේද ගමන් කරන අද දිනේ තර්මක බාධක කරදර පවතී. තමාගේ නිදහස තර්මක අඩු කරන දිනෙකි. නීතිමය ගැටලු වැනි දේවල් වලට පැටලෙන්නට සිදුවන අතර තර්මක දුරට අධ්‍යාපනික අංශවල නියැලී සිටින්නන්ට පවා විවිධාන්දමේ බාධක ඇති කරයි. ගමන් බිමන යෑමේදී තමාට කිසියම් දුර්වලතාවයක් හේතු කොටගෙන පාඩු සිදුවීමට හෝ අවාසියක් සිදුවීමට ඉඩකඩ ඇති කරයි. රැකියා කටයුතු වල නම් සාමාන්‍ය තත්ත්වයක් පවතී. ව්‍යාපාරිකයින්ට අද ඊතරම්ම අසුබ දිනයක් නොවේ. අලුත් වැඩක් ආරම්භ කිරීමටවත් යහපත්ය. පරණ වැඩ එසේ පවත්වාගෙන යා හැකි තත්ත්වයක්ද පවතිනු ඇත. මීන ලක්ෂ්මී ලක්නාධිපති ගුරු ගහයා ලක්ෂ්මීද දිනාධිපති සිකුරු හත්වැන්නේද ගමන් කරන අද දිනේ ඔබට සමාජයේ සමග කරන කටයුතු වලට තර්මක යහපත් තත්ත්වයක් පවතී. මූලික අධ්‍යාපන අංශවල නියැලී සිටින්නන්ට යහපත් අද දිනේ උසස් අධ්‍යාපනයට තර්මක බාධකයක් පවතී. කෙසේ වෙතත් රැකියා ස්ථානවලද ඔබට වාසිදායක තත්ත්වයන් අනුව ක්‍රියාත්මක වනු ඇත. ව්‍යාපාරිකයින්ට විශේෂයෙන්ම සම්ප්‍රදායික ව්‍යාපාර කරන අයට අද දිනේ යහපත්ය. විශේෂයෙන්ම කෘෂි කර්මාන්තයේ නියැලෙන්නන්ට අද දිනේ තර්මක යහපත්ය. මුදල් හදල් තැන්පත් කිරීමට තර්මක අපහසුවත් සාමාන්‍යයෙන් වැඩ කටයුතු සාර්ථක කරගත හැකි තත්ත්වයක් පවතී. භාව කේන්දර රේකී ප්‍රාණි කෙලින් ඕරා ස්කෑනින් මෝහන විශේෂක්තිය ඇතුළු සිළුම් ප්‍රතිකාර ප්‍රවීණ ජෝතිර්වේදී ඒ යු සරච්චන්ද්‍ර බත්තරමුළු කුරුණෑගල ගම්පහ ගාල්ල 0786 224 209